ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි ප්‍රෙග්නන්ට් කාලේ මොන වගේ දේවල්ද මම කරේ කියලා. මේ කාලෙදී මානසිකව වගේම ශාරීරිකව සුවෙන් ඉන්න ඕනේ. ඉතින් මම මයින්ඩ් එක රිලැක්ස් වෙන දේවල් වගේම පොඩි පොඩි වර්කවුට්ස් කළා. ඒ විතරක් නෙමෙයි. ප්‍රෙග්නන්ට් කාලේ ගැන කියවෙන පොත්පත් කියවුවා. එතකොට බබා ලැබුණාට පස්සේ කරන්න ඕන දේවල් තියෙන පොත්පත්, මැගසින්ස් මේ වගේ දේවල්ත් කියවුවා. මං හරි මාසේ සින්දු හන. ඉතින් ප්‍රෙග්නන්ට් කාලේ මනස රිලැක්ස් වෙන මියුසික් ට්‍රැක්ස් සින්දු හැම වෙලාවෙම ඇහෙන්න දාලා තිබ්බා. මං වැඩිපුරම ආසාවෙන් කළේ මොකද දන්නවද? බබාට අවශ්‍ය කරන බඩු ගන්න shopping ගිය එක. ඊට පස්සේ එයාගේ කාමරය ඩෙකරේට් කරපු එක. අහ තව එකක්. සමහර දවස්වලට මං අම්මිත් එක්ක එකතු වෙලා එයාට garden එකේ වැඩවලට help කළා. ෆැමිලි එකේ ආයත් එක තමයි මම වැඩිපුරම කාලය ගත කරේ. ඉතින් යාළුවත් එක්ක පුළුවන් හැම වෙලාවෙම ඇවිදින්න ගියා. ඔගලට මතකද අපේ කැන්ඩි ට්‍රිප් එක? That was my favorite trip. මේ වගේ රිලැක්ස් එකේ නිදහසේ ඉන්න පුළුවන් දේවල් තමයි මම වැඩිපුරම කරේ. වැදගත්ම දේ තමයි සතුටින් ඉන්නා වගේම හොඳ පෝෂණයක් ඇඟට එකතු කරගන්න එක. ඉතින් මට ඒ විදියට රිලැක්ස් එකේ සතුටින් හෙල්දි ඉන්න මගේ පවුලේ අය ගොඩක් මට උදව් කළා.